උන්වහන්සේගේ වචනේ යොහන් පොතේ සුදු යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කිටනම් පටන් ගැනීමේදී වාක්‍යනෝ සිටිසේක වාක්‍යනෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක වාක්‍යනෝ දෙවියන් වහන්සේව සිටිසේක කියලා. අපි හැම කෙනෙක් මේ වෙලාව අපගේ දෑස්වසල උන්වහන්සේට බාර වෙමු. ජීවමාන දෙවියන් වහන්සේ වහන්සේට අනේක වාරයක් ස්තුති කරන ඉතා අලංකාර වූ ඒ নমස්කාර කාලයක ඔබ වහන්සේ අපව ගැගෙන ගියා. දෙවියන් මෙන්න ඔබ වහන්සේගේ වාජනය ස්වාමින් වහන්සේ ස්වාමිනි ඒ ඔබ වහන්සේ යුතුය ලෙස ඔබ වහන්සේගේ ස්වභාවට කතා කරමින් ඔබ වහන්සේම මේ ස්ථානය ඒ ස්වාමිනි මුලසුන ගනිමින් ඔබ වන්ට කියලා වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමිනි. වහන්සේ වචනය වාසුව කරනව දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ වචනය දෙමුහත් කඩුවක් කියලා වහන්සේ කතා කරනවා ස්වාමිනි. ඇට මිදුළු පසාලු කරගෙන යන තරම් මේ බලවත් ඔබ වහන්සේගේ වචනය එබල ස්වාමිනි. ඒ ස්වාමිනි ඔබ වහන්සේගේ සුවය ඔබ වහන්සේ නිදහස් කරන නිසා ඔබ වහන්සේ ස්තුති කරනවා. නාසෙස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ආමෙන්. හැලෙලූයා. ඔබ ප්‍රීතියෙන්ද සිටින්නේ? ආමෙන්. ඇහුන්නේ එක නිකන් ආමෙන්. රයිට්. හරි, වචනෙට ලැස්ති වෙන කියලා මට කිව්වම හරි දවස් සුමාන 3ක් 4ක් විතර තිබ්බා. නමුත් මම ස්වාමීන්ගෙන් යාඥා කරලා ඉල්ලනකොට ගිය සුමාන මට නිකන් කනට කවුද කිව්වා හීලින් ද පැරලටික් කියලා. අංශභාග රෝගියා සුව කිරීම. හරි, ඉතින් මම දන්නවනේ හරි පියස්ස ගලවා රෝගියාව යහනකින් මාධ්‍යට බස්සවලා නේද? හරි, ඉතින් ඒක තමයි කතා කරන්න තියෙන්නේ කියලා. හැබැයි ඔබ දන්නවද මේ වචනේ මගෙන් අමතක වුණා. ලෑස්ති වෙන්න මට ඒ වචනේ මට අමතක වුණා. ඊපස්සේ මම ආයි නැවත යාඥා කර දෙවියන් වහන්සේට ස්වාමිනේ වචනයක් මට දෙන්න. කතා කරන්න වචනයක් දෙන්න කියලා. දැන් ඒක වචනයකට බොහෝ දුරට ලෑස්ති වීගෙන එනකොට ඊයේ හවස ආයි මතක් කරා. හීලින් ද පැරලටික් අංශභාග රෝගියා සුව කිරීම කියලා. ඉතින් හරි, එතකොට අංශභාග රෝගියා සුව කිරීම අපි දන්න කතාවනේ. යහනයකින් මිනිස්සෝ ඊසුස් වහන්සේ ඉන්න තැනට බස් යනවා කියලා. නමුත් මම කෝකටක් කියලා නිකන් Google එකේ සර්ච් කරා හීලින් ද පැරලටික් කියලා. අංශභාග රෝගියා සුව කිරීම. එතකොට ඔප්ෂන්ස් දෙකක් ආවා. එකක් තමයි එකංශ භාග රෝගයේ පෙන්නනවා කපර්ණම් වල, අනිත් එක්කෙනා පෙන්නනවා බෙතෙස්දා වල. તો බෙතෙස්දා වල කෙනෙක් අහලා තියනවාද? මම හිතකෝ මම ඒගොනේ පදේ පෙරලලා බැලුවා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ අමුත ලෙස ඉතා ප්‍රේමෙන් ඔබට කතා කරන්නට යනවා. අපි දන්න කතන්දරයකින්, හැබැයි මේ අපි ගායනා කරපු අංශ භාග රෝගියා ගැන නෙමෙයි මේ. අපි යනවා බෙතෙස්දා වල වෙච්ච සුව කිරීම ගැන කතා කරන්න. ඔබට පෙරලන්න පුළුවන් සුදු යොහන් පොතේ 5 වෙනි පරිච්ඡේදයට. ඔබ දන්නවද මේ අංශභාග රෝගයාගේ කතාව, අපි අර ගොඩක් සෙනග ඉන්න හන්දා වහලේ ගලවලා රෝගියා බස්සපු කතාව නවගිවිසුමේ සුභාරංචි පොත් 4 පොත් 3ක තියෙනවා. මතෙව් මාක් ලූක් කියන පොත් 3 මේ කතාව තියෙනවා. නමුත් මේ බෙතෙස්දා වලදී කොරාට සුව කිරීමේ කතාව තියෙන්නේ සුදෝ යොහාන් පොතේ විතරයි. ඒ පොතේ විතරමයි තියෙන්නේ මේ කතාව. ඉතින් මේ බෙතෙස්දා වල කොරාව සුව කිරීමේ කතාව ඇත්තටම මේ යොහාන් පොතේ දෙවියන් වහන්සේගේ බේසුස් වහන්සේගේ හාස්කම් 7ක් ගැන සඳහන් වෙනවා. ඒ හාස්කම් 7ෙන් 3 වෙනි එක විදිහට තමයි ක්‍රියා කරන්නේ. එතකොට මේ පොතේ කතන්දරයේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා අපි පොඩ්ඩක් බලමු. පළවෙනි පදේ නම් අපි කියවන්න යනවා. මාතෘකාවක් තියෙනවා බෙතෙස්දාවේ කොරාට සුව කිරීම කියලා. මෙතන අංශභාග රෝගියෙක් ගැන කතා කරන්නේ නැහෙනි. අතන නම් කෙලිම මාතෘකාව තියෙනවා. පටන් ගන්නවා. ඉන්පසු යුදෙවරුන්ගේ මංගල්‍යයක් විය යේසුස් වහන්සේද ජෙරුසලමට ගියේය. ජෙරුසලමෙහි බැටළු දොර ළඟ හෙබ්‍රෙව් භාෂාවෙන් බෙතෙස්දා නම් වූ මණ්ඩප පහක් ඇති පොකුණක් තිබුණේය. ඒවායේ අන්ධයෝ, කොරු, වියලි, අවයව ඇත්තෝ යන රෝගීන් සමූහයක් ඔත්පලව උන්නේය. ඔන්න හැඳින්වීමක් දෙනවා. අපි මෙතන කොතනද ඉන්නේ? බෙතෙස්දා කියන පොකුණක තමයි මේ කතාව තියෙන්නේ. මෙතන උත්සවයේ මංගල්‍යය මොකක්ද කියලා නෑ. යේසුස් වහන්සේ ජෙරුසලමට යනවා මේ යුදෙවරුන්ගේ මංගල කාලෙකදී. හරි, ඉතින් මේ ටික කියවනකොට මටත් ප්‍රශ්නයක් ආවා. දැන් ඔයා මට කනට කිව්වේ පැරලයිසිස් අංශභාග රෝගියෙක් ගැනනේ. මෙතන අංශභාගයක් ගැන සඳහන් වෙන්නේ නැහැනේ. හරි, මෙතන හෙඩින් එකේ තියෙන්නේ කොරාට
සුවය කිරීම කියලා. කොරෙක් ගැන තමයි සඳහන් වෙන්නේ. නමුත් දැන් පස්වෙනි පදේ කියනවා 38 අවුරුද්දක් දුර්වලකමින් පීඩිත වූ එක්තරා මිනිසෙක් එහි සිටියේය. දුර්වලකම් කියන්නේ මොනවද? දුර්වලකම් ගොඩක් තියෙන්න පුළුවන්. පස්සේ මම ඉංග්‍රීසි බයිබල් එකට පෙරලා බැලුවා. මේ මෙතන දුර්වලකම කියන වචනයට ඉන්ෆර්මිටි කියන වචනේ තමයි සඳහන් වෙන්නේ. දුර්වලකමක් කියන එක. ඩික්ෂනරි එකේ බැලුවොත් දුර්වලකම ශාරීරික වෙන්නත් පුළුවන්, මානසික වෙන්නත් පුළුවන්. දුර්වලකමක් තියෙන මිනිස්සෙක් ගැන තමයි මෙතන කතා කරන්නේ. එනහසෙ මට කතා කරන්න ගත්තා. දැන් මේක තියෙනකොට මට ඒත් කම්ෆර්ටබල් නෑ තාම. හරිද කියලා බලන්න. ඒකවන මම මතෙව් මාක් ලූක් පොත් තුනේම තියෙන අංශභාග රෝගියා සුව කිරීමේ කතාවත් කියෙව්වා. කිසිම පණිවිඩයක් මට ඒකෙන් හම්බුනේ නැහැ. පෙරලන්න ආයි යොහන් පොත තමයිද මට ඔළුවට එන්නේ. කියවනකොට දෙවියන් වහන්සේ කතා කළා අංශභාග කියන එක වචනේ පරිසමප්තෙන් අංශභාගකම කියන්නේ දුර්වලකමක්. ඔබට කිසි දෙයක් තනියෙන් කරගන්න බැරි කමක්. මෙතන කතා කරන මේ මිනිස්සයා දුර්වලකමක සිටි මිනිස්සෙක්. මෙතන හරි ලස්සන කතාවක් දෙවියන් වහන්සේ ඔබට අද කතා කරනවා. අපි බලමු මොකද්ද මේ කතාව කියලා. ඉතින් මෙතන අවුරුදු 38ක් දුර්වලකමෙහි පීඩිත වූ එක්තරා මිනිස්සෙක් එහි සිටියේය. ඔහු ඔත්පලව ඉන්නවා ජේසුස් වහන්සේ දැක ඔහු දැනට බොහෝ කලක සිට ඒ ආකාරව සිටින බව දැන නුඹ සුවය ලබන්ට කැමැතිදැයි ඔහුගෙන් ඇසුවේ. හරි, මොකද ජේසුස් වහන්සේ මෙතන ක්‍රියාකාරකම් දෙකක් උන්වහන්සේ අතින් වෙනවා. එකක් තමයි ජේසුස් වහන්සේ දැක්කා එයා ඔත්පලව ගොඩක් කලක් එය ඔත්පලව ඉන්නවා දැක්කා. ඒ ඔත්පලව ඉන්නේ ගොඩක් කලක කියලා උන්වහන්සේ දැනගෙන හිටියා. උන්වහන්සේ දන්නවා. හරි, දැන් තමයි කතාව ඇත්තටම පටන් ගන්න. ජේසුස් වහන්සේ මොකක්ද අහන්නේ? නුඹ සුවය ලබන්ට කැමතිදැයි ඔහුගෙන් ඇසුවේය. හරි, උන්වහන්සේ කළා වූ ගොඩක් හාස්කම් දෙස ඔබ බලන්න. අපි දැන් ගොඩාක් හාස්කම් කතා කළා. ඊළඟ සුව කිරීම ගැන උන්වහන්සේගේ වචනේ තියෙනවා. ඒ වචන ඔබ මෙනෙහි කරලා බලන්න. විශේෂයෙන් අංශභාග රෝගියා සුව කිරීමේ කතාවේදී ඔහුගේ ඥාතීන් 4 දෙනෙක් තමයි ඔත්යහනේ මිනිස්සයව ගෙනලා දෙවියන් යේසුස් වහන්සේ ළඟට බස්සන්නේ. මෙතන වෙන්නේ වෙනම කතාවක්. ඉතින් මේ මිනිස්සයාගේ කතාව අපි අහලෙමුකෝ. යේසුස් වහන්සේ අහනවා ඔයා සුවය ලබන්නට කැමතිද කියලා. එතකොට මේ මිනිස්සයා කියනවා, රෝගියා උන්වහන්සේට උත්තර දෙමින්, ස්වාමිනී, වතුර කැළඹෙන කල මා පොකුරට බස්වන්න කිසිවෙක් මට නැත. මා යන කල වෙන කෙනෙක් මට පළමුවෙන් බසින්න යයි කීවේය. යන්නේ කොහෙද? මල්ලි පොල් උත්තරය දුන්නා නේද? ඈ කව්? යේසුස් වහන්සේ ඉන්නවා කියමුකෝ. යේසුස් වහන්සේ ඔබ ළඟට ඇවිල්ලා ඔබට සුව වෙන්න අවශ්‍යද කියලා ඇහුවොතින් ඔබ මොකද්ද කියන්නේ? ඔවුනේ නේ මනුෂ්‍ය කෑ ගන්න දාවිද්ගේ පුත්‍රය, මට අනුකම්පා කරන්න, මට කරුණා කරන්න. අර issue of blood මේ ලේමහලේ රෝගියාගේ ඒ ස්ත්‍රිය කිසි කතා නැතුව ගින් උන්වහන්සේගේ දාවලින් ඇල්ලුවා ඒ විශ්වාස කර සුවය ගන්න. අර අන්ධයාගෙන් ඇහුවම් පෙනීම දෙන්නේ කිව්වා මට ඕන සුවය කියලා. මේ මනුස්සයා යන්නේ කොහෙද? මල්ලි පොල් කතාවක් කිව්වා. අනේ මාව පොකුරට බස්සන්න ගෙනියන්න කවුරුත් නැහනේ. මම යන්න අදනකොට වෙන කෙනෙක් ගිහිල්ලා බයිනවා. මොකද්ද මේ කතාවේ තේරුම? මොකද්ද මේ කතාව? මේ කතාවේ තේරුම බලන්න 4 වෙනි පදයට යන්න ඕන. හරි ප්‍රශ්නේ, 4 වෙනි පදයක් නැහනේ. ඇලිලාද? ප්‍රින්ටින් මිස්ටේක් එකක්ද? 4 වෙනි පදයක් නැහැ. මොකද්ද මේ දුන්න උත්තරය කියලා අපි දැනගන්න එපේ නේද? 4 වෙනි පදය නැහැ. සමහරුන්ගේ බයිබල්ස් වල මම අද 2-3 දෙනෙක්ගේ බයිබල් එක අරගෙනත් බැලුවා සිංහලෙන්. සමහරුන්ගේ බයිබල් වල පල්ලෙහා තියෙන 3 වෙනි පදේ ගාස් ඡාය එකක් දාලා පල්ලෙහෙන් තියෙනවා දේව දූතයෙක් බැස පොකුණේ වතුර කැළඹීම ගැන 4 වෙනි පදයක් පුරාණ පිටපත් වල සඳහන් වෙනවා. දේව දූතයෙක් බැහැලා පොකුණ කැළඹනවා කියලා පුරාණ පිටපත් වල සඳහන් වෙනවා කියලා. හරි, හැබැයි ඉංග්‍රීෂ් වර්ෂන්ස් වල King James version එකේ විතරයි මේ පදේ තියෙන්නේ හරියටම. වෙන කිසිම වර්ෂන් එක නැහැ. For an angel went down at a certain season into the pool and troubled the water. Whosoever went first after the troubling of the water
steps in was made whole of whatsoever disease he had. එතන කියනවා දේව දූතෙක් යම් කිසි වෙලාවකදී ඇවිල්ලා වතුර කලතනවා. ඒ කලතන අවස්ථාවේ පළමුවෙන් වතුරට බහින කෙනා මොන රෝගෙ තිබුණත් සුව වෙනවා කියලා. අන්න ඕක තමයි මෙයා කිව්වේ. දැන් ඕකනේ තියෙන කතන්දරේ. මාව පකුලට වස්සන්න කවුරුත් නැහනේ කියලා කිව්වේ ඒකයි. එතකොට ඔබට ප්‍රශ්න දෙකක් මෙතන තියෙන්න ඕන. මෙහෙම උත්තරයක් මේ මිනිස්සයා දෙන්න, එයාගේ බලාපොරොත්තුව මොකක්ද? අහන කෙනා උදව් කරලා එයාට පොකුණට එන්න. ඒකනේ වෙන්න ඕන. මාව පොකුණට බස්සන්න කෙනෙක් නැහැ. වට පුළන්ද? මට සුව වෙන්න ඕන. පොකුණට ගිහිල්ලා බස්සන්න පුළුවන්ද? ඒක තමයි වෙන්නේ. හරි. එතකොට ජේසුස් වහන්සේ ඊටත් වඩා මල්ලි පොල් උත්තරයක් දෙන්නේ. ඔබ දැක්කද? යේසුස් වහන්සේ කියනවා, යේසුස් වහන්සේ පොඩකින් මොකද්ද ඔය පොකුණ කතාව? එහෙම මොකද ඇහුවේ නැහනේ. වට සුව ඕනද? මට හරියට කියන්නේ එහෙම මුකුත් කියලා යේසුස් වහන්සේ ඇහුවේ නැහැ. යේසුස් වහන්සේ ඊට පස්සේ කියනවා, නැගිට නුඹේ රහන හැගෙන යන්නයි යේසුස් වහන්සේ කිව්වේ. සුව කිරීම මුකුත් නැහැ. නුඹේ පව් කමවන දැන් අර අංශභාග රෝගියාගේ කිව්වේ නුඹේ පව් නුඹට කමා කළා කියලා. ඒකනේ පරිසවල ලොක් කතාවක් කිව්වේ. කිසි කතාවක් කිව්වේ නැහැ යේසුස් වහන්සේ. නැගිටලා නුඹේ යහන රැගෙන යන්න කියලා කිව්වා. හරි. මෙතන නවවෙනි පදයේ කියනවා, එකෙනෙහිම ඒ මනුෂ්‍යයා සුවපත්ව තමාගේ යහන රැගෙන ගියේය. හරි. අද ඔබට කතා කළ යුතු දේ නමස්කාර වෙලාවේ ඉඳන් කතා කරනවා. මට සමහර වෙලාවට ආන්ටියම කිනකොට හිනත් ගියා. කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන්න. හරි. ඔබට කතා කරනවා. දේශනාව පටන් ගන්න මෙතන සිට. කතාව දැන් ඔබට කිව්වා. ඔබ මේ මනුෂ්‍යයා ගැන බැලුවද? හරි. මේ මනුෂ්‍යයා ඔත්පලව වැතිරේ සිටිය මනුෂ්‍යෙක්. හරි. වෙන තැන්වලට ජේසුස් වහන්සේ එනකොට මනුෂ්‍යයා දන්නවා මෙයා මිරකල්ස් කරන්න පුළුවන්, හාස්කම් කරන්න පුළුවන් කෙනෙක් කියලා. සෙනඟ බොහෝ සෙයින් එකතු වෙනවා. ඒකනේ අර අංශභාග රෝගය ගෙදරත් මිනිස්සුන්ට එන්න බැරි වුණේ. පිරිලා ඉන්නේ. සෙනඟ හොයාගෙන එන ජේසුස් වහන්සේව. අනේ මේ මනුෂ්‍යයා මුකුත් දන්නේ නැහැ. ජේසුස් වහන්සේ එයා ළඟට ඇවිල්ලා අහනවා, වාට සුව වෙන්න කැමතිද කියලා. මතකද කිව්වා අපි යේසුස් වහන්සේව හොයාගෙන ගියේ නැහැ, යේසුස් වහන්සේ අපිව හොයාගෙන ආවා. අද ඔබත් මමත් ඉන්නේ මේ කොරා කියන චරිතය තුළ. කොරෙක් නෙමෙයි ඔබට තියෙන දුර්වලකම. දුර්වලකමක් තියෙනා වූ චරිතයක තමයි ඉන්නේ. ඔබට කතාව ඊට පස්සේ මම කියන්නම්. හරි ලස්සන කතාවක් මෙතන වෙනවා. මෙතනට එනකන් කතාව ඔබ ගොඩක් කට්ටිය දන්නවා. ඒක හන්ද ලොකු අවධානයකින් ඉන්නේ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ කතාව තමයි වැදගත් වෙන්නේ. දහවෙනි පදේ නම් කියනවා, ඒ දවස සබත් දවසක් ය. හොඳට අහගන්න. එහෙයින් යුදෙව්වරු අද සබත් දවසක් ය. යහන රැගෙන යන්ට යුතු නැතයි සුවකරුන් ලැබූ මිනිසයාට කීවේය. දැන් යුදෙව්වරු බල්ලා කෙනා මේ අද සබත් දවසක්. ඔයා දන්නේ නැද්ද ඔය යහනක් අරගෙන එහිනම් මෙහාට යන්න හොඳ නැහැ කියලා. ඒක නෙමෙයි සරල භාෂාවෙන් කියන්නේ. යුදෙව්වරු අහන දැන් මේ මනුස්සයා ඇඳ උස්සගෙන යනවානේ. ඒතර මේ මනුස්සයා කියන මේ මට මුකුත් කියන්න එපා. අර මනුස්සයා තමයි මට කිව්ව ඇඳ නැග උස්සගෙන යන්න කියලා. මම මගේ කිසිවර දන්නේ නැහැ. එයා කියන ඕන බලන්න. නමුත් 11 වෙනි පදේ. නමුත් ඔහු ඔවුන්ට උත්තර දෙමින් මා සුව කළ තැනැත්තෙම නුඹ යහන රැගෙන යන්නයි මට කීසේකයි කීවේය. මම නෙමේ එයා තමයි මට කිව්වේ. මම හොඳ කර තැනැත්තා කිව්වා යහන රැගෙන යන්න කියලා. ඉතින් මම යා රැගෙන ගියා. ඕගොල්ලන්ට මට බෑනේ දොස් කියන්න. මම කිව්ව දේ විතරයි කළේ. හරිද? රයිට්. තව වැදගත් දෙයක් මෙතන තියෙනවා. ඒ නම්බර් පොයින්ට් 1 එක. එයාගේ හැසිරීම ඔබ බලන්න. දෙවෙනි එක 12 වෙනි පදේ අහනවා, නුඹේ රහන රැගෙන යන්නයි නුඹට කී මිනිස්ස කවරෙක්දයි ඔහු ඔහුගෙන් ඇසුවෝය. ඒ ස්ථානයේ සමූහයක් සිටි බැවින් යේසුස් වහන්සේ අහක්ව ගොස් සිටිසේක. එබැවින් සුවකරන ලැබූ මිනිස්සයා උන්වහන්සේ කවුද කියා දැන නොගත්තේය. එතකොට මේ සුවකර මිනිස්සයා යේසුස් වහන්සේ කියන්න මේ මිනිස්සයා දන්නේ නැහැ. කවුරු හරි ශ්‍රේෂ්ඨ කෙනෙක්, පිටස්තර කෙනෙක් ඇවිල්ලා ළඟට ඇවිල්ලා තමයි මේ සුවය දීලා තියෙන්නේ. ඔබ බලන්න අනිත් කතන්දරවල යේසුස් වහන්සේ සුව කරනවා කියලා දැනගෙන තමයි මිනිස්සයා එක්රැස් වුණේ. උන්වහන්සේගේ හාස්කම බලාගෙන තමයි එක්රැස් වුණේ. නමුත් මේ මිනිස්සයා
තමන්ට කතා කළා සුවේ දෙන්න කිව්වේ කවුද කියලාවත් දැනගෙන හිටිය නැති මිනිහෙක්. හරි? ඒ මනුස්සයා නිකන් හාස් වෙලා හිටියේ. එයා දැනගෙන හිටියේ නෑ. යේසුස් වහන්සේ ඇහුවම යේසුස් වහන්සේට සුව කරන්න පුළුවන්ද කියලා. එයාගේ බලාපොරොත්තු වුණේ අනේ මාව පොකුණට ගෙනියන්න කවුරුත් නෑනේ. අර හිතන්නේ තේ යේසුස් වහන්සේ පව් එන්න එන්න මම ගෙනියන්නම් කියලා එකන් ඒ කියලා. ඒ මනුස්සයාගේ බලාපොරොත්තු එතනින් එහාට උනේ නෑ. හරි? යේසුස් වහන්සේ ඔහුව දැක්කා. යේසුස් වහන්සේ ඔහුගෙන දැන සිටියා. ඉතින් මේ එයාගේ බලාපොරොත්තු නොවිච්ච දෙයක් මෙතනදි සිද්ධ වුණේ. යේසුස් වහන්සේ මුකුත් කිව්වේ නෑ. නැගිටලා ඇඳ අරගෙන යන්න කියලා. හරි? ඒ මනුස්සයාද මම අවුරුදු 38ක් තිස්සේ මෙතන හාන්සි වෙලා ඉන්නේ. මට පිස්සුද? මට ඇඳ අර නැගිටින්න පුළුවන්ද? අවුරුදු 38ක් මම්මේ මම පොඩ්ඩ පොකුණට යන්න මේ හරි අමාරුවෙන් ලෑස්ති වෙනකොට අනිත් අය ගිහිල්ලා බහිනවා. ඔයා කොහොමද මට කියන්නේ ඇඳ උස්සගෙන යන්න කියලා? ඒ මනුස්සයා එහෙම හෙව්වද? කිසි කතාවක් නැ දඩිබිඩි ගාලා ඇඳ උස්සගත්ත ගියා. ඔබේ මං අහන්න කැමති, ඔබ රෝගියෝ දැකලා තියෙනවනේ, ඔත්පලව ඉන්න කට්ටිය, හරි කොර වෙලා ඉන්න කට්ටිය, වෛද්‍ය විද්‍යාව දියුණුයි, ඕන සුව කරන්න පුළුවන්. නමුත් සුව කරනකොට මොකද වෙන්නේ? අපි ටිකින් ටික ඒ දුර්වල වෙලා තියෙන මාංශ පේශි ටිකින් ටික ෆිසියෝතෙරපි දීලා එක්සයිස් කරලා තමයි අපි ශක්තිමත් කරන්නේ. නැත්තම් අවුරුදු 38ක් එක දණක හිටිය මිනිස්සෙක්ට, කොර වෙලා හිටිය මිනිස්සෙක්ට තඩිබිඩි ගලන එකට ඉන්න පුළුවන්ද? හරි? ඒකයි කියන්නේ යේසුස් වහන්සේගේ සුවය අපේ වෙන කිසි කෙනෙක්ට දිව හැකි දෙයක් නෙමෙයි කියලා. උන්වහන්සේ බලන්න මේ පුද්ගලයා යේසුස් වහන්සේව දැනගෙන හිටියේ නැහැ. යේසුස් වහන්සේ කවුද කියලා දැනගෙන හිටියේ නැහැ. ඔහුට යේසුස් වහන්සේ සුව කරයි කියලා ෆේත් එකක් විශ්වාසයක් තිබුණ නැහැ. ඇදහිල්ලක් තිබුණ නැහැ. ඔහුට ඇදහිල්ලක් තිබුණ නැති මිනිහෙක් මේ. ඔබ මේ පල්ලෙහා කතාව ගිහිල්ලා බැලුවොතින් ඔහු පස්සේ ගිහිල්ලා යේසුස් වහන්සේ ඔහුට හම්බෙනවා. 13 වෙනි පදේ වෙනකොට යේසුස් වහන්සේ 14 යේසුස් වහන්සේ ඉන්පසු දේව මාලිගාවේ ඔහු දැක බලන්න නුඹ සුවය ලැබුවේය. නුඹ මීට වඩා නරකක් සිදු නොවන පිණිස තවත් පව් නොකරන්නයි ඔහුට කීවේය. ඒ මනුෂ්‍යයා ගොස් යේසුස් වහන්සේ විසින් තමා සුව කළ බව යුදෙවරුන්ට දැනුවේ. දැන් දැනගත්තා මාව සුව කළ තියෙන යේසුස් වහන්සේ කියලා. ඔන්න ගිහිල්ලා යුදෙවරුන්ට කිව්වා. ඔබ හිතනවද මේ මනුෂ්‍යයා ගැලවීම ලැබුවව මනුෂ්‍යෙක් කියලා? යේසුස් වහන්සේගේ සුව කිරීම තුළ ගැලවීම ලැබුවව මනුෂ්‍යෙක්, යේසුස් වහන්සේ සේවව මනුෂ්‍යෙක්ද? නෑ. එයා ගිහින් මොකද කිව්වේ කරේ, හොඳ කරේ කවුද කියලා දැනගත්තම ගිහිල්ලා යුදෙවරුන්ට කිව්වා. ඇයි යුදෙවරු බලන් හිටියා යේසුස් වහන්සේට වැඩිතවන්න සබත් දවසේ වැඩ කරනවා කියලා. යේසුස් වහන්සේ ඔබට අද කතා කරන්නේ මෙන්න මේ දේ. මේ මිනිස්සයා උන්වහන්සේව සොයාගෙන ගිය මිනිස්සෙක් නෙමෙයි. උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තිබව මිනිස්සෙක් නෙමෙයි. නමුත් යේසුස් වහන්සේ ඔහු ළඟට ඇවිල්ලා එක වචන මාත්‍රයකින් 100%ක් අවුරුදු 38ක් ඒ දුර්වලතාවෙ හිටි මිනිස්සාව සුව කර දෙවියන් වහන්සේ. ආමෙන්. අද ඔබත් මමත් යේසුස් වහන්සේව දන්නවා. උන්වහන්සේගේ බලය අත්දැකලා තියෙනවා. උන්වහන්සේව රස බලා අඳුනන සෙනඟක් අපි. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන සෙනඟක් අපි. උන්වහන්සේව නොදත්තා වූ මිනිසයාට වචන මාත්‍රයකින් සුවය දෙන්න පුළුවන් වුණු දෙවියන් වහන්සේට ඔබට මට මොනවා කරන්න බැරිද? ඒකයි කියන්නේ යේසුස් වහන්සේව ඔබ තෝරගත්ත නෙමෙයි, උන්වහන්සේ ඔබව තෝරගත්ත දෙවියන් වහන්සේ. අපගේ ජීවිතේ අද අපිට තියෙන ඔබට මම අපි හැම කෙනෙක්ට දුර්වලකම් තියෙනවා. තාමත් අවුරුදු 38ක් නෙමෙයි අවුරුදු 40 ඔබගේ වයසත් එක්ක ඔබ එකතු කරලා බලන්න. එතෙක් කල් අපිව කවුරු හරි පොකුණට ගිහිල්ලා දානකම් අපි බලාගෙන ඉන්නවා. යේසුස් වහන්සේ අපි ළඟ ඉන්නවා. යේසුස් වහන්සේ අහනවා ඔබට සුවය අවශ්‍යද කියලා. නමුත් අපි කියන්නේ පොකුණට දාන්න කෙනෙක් අපිට නැහැ කියලා. මේ යේසුස් වහන්සේ මාර්ගයද ජීවනයද සත්‍යද මම කියන දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඔබත් මමත් එක්ක ඉන්නවා. නමුත් අපේ ඉස්සරහා අපේ ප්‍රශ්නේ අපේ දුර්වලකමේදී ඒ බලය විශ්වාසය නැහැ. යේසුස් වහන්සේ අද ඔබට කතා කරන්නේ මම ඉන්නවා. මම විශ්වාසවන්තව ඉන්නවා. නුඹගේ දුර්වලකම ෂණකේකින් සුවපත් කරන්න පිණිස.
අදවසේ උන්වහන්සේ කතා කරේ උන්වහන්සේගේ සුවය ගැන. නුඹ ඔත්පලව ඉන්න ස්ථානෙන් අද නැගිටිය යුතුයි. නුඹගේ දුර්වලකමෙන් නුඹගේ ඒ පසුබැස්මෙන් නැගිටිය යුතුයි කියලා යේසුස් වහන්සේ ඔබට කතා කරනවා. එදා එසකිය පොතේ උන්වහන්සේ එසකියට අනාගත වාක්‍ය කියනකොට මේ වියලි ඇටකඩු පෙන්නලා මේවා ප්‍රාණවත් වේද කියලා එසකිය කිව්වා. ඔබ වහන්සේ කැමති නම් ඒවා ප්‍රාණවත් වෙයි කියලා. ඒ දෙවියන් වහන්සේ එසකියට දුන්න අනාගත වාක්‍ය කියන්න මේවා ප්‍රාණවත් වන පිණිස. අද දිනේ උන්වහන්සේ කතා කරනවා ඔබ කවුද කියලා ඔබ දැනගන්න. දෙවියන් වහන්සේ ඔබ අඳුරනවා රස බලා අඳුරගෙන තියෙන දෙන ඔබ මතක් කරන්න. ඔබට උන්වහන්සේ දීලා තිබෙන බලය ආධිපත්‍ය ඔබ ස්වර්ගික ස්ථානයේ සිටු කෙනෙක් බව ඔබ මෙනෙහි කරන්න. ඒ දුර්වලකමින් ඔබ මිදෙන්න ඔබගේ යහන රැගෙන පිටව යන්න කියලා උන්වහන්සේ කතා කරනවා. උන්වහන්සේ කතා කරන ඔබගේ යහන රැගෙන පිටව යන්න. උන්වහන්සේගේ දිව්‍යමය සුවය මන්ද ජේසුස් වහන්සේ ජීවමානව ඔබත් මමත් මැදේ සිටින දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේව අල්ල ගන්න. මේ කොරා කෘතගුණ දන්න මිනිසෙක් නෙමෙයි. මේ කොලා කෘතගුණ දන්න මිනිසෙක්ව සිටියේ නැහැ. ඔහු ගිහිල්ලා ඔහුව සුව කරේ කවුද කියලා දැනගත්තම ගිහින් යුදෙවරුන්ට කිව්වා. අද ඔබත් මමත් මොකද කරන්නේ? පස්තෙන් මිදීම හම්බෙච්ච ගමන් අපේ වැඩවලට ආය යනවා. උන්වහන්සේට අඩුම ගානේ thank you කියන්නේ. ඔබ යේසුස් වහන්සේ අමතක කරන වෙන මිනිස්සෙක් ඔබට උදව් කරම ඔබට courtesy එකක් තියෙනවා නේද thank you කියන්න. අනිත් පැත්තට යේසුස් වහන්සේ ඔබෙන් අහනවා ඔබට ඒ courtesy එක නැද්ද? මට ස්තුති කියන්න ඔබට ඒ courtesy එක නැද්ද කියලා උන්වහන්සේ ඔබට ඒ කෘතගුණ සැලකීම නැද්ද කියලා උන්වහන්සේ ඔබගෙන් අහනවා. ඔබ තාමත් කවුරු හරි ඇවිල්ලා ඔබව පොකුණට දානකම් බලාගෙන ඉන්න සෙනඟක් කියලා යේසුස් වහන්සේ ඔබට කතා කරනවා. ඔබගේ දුර්වලකමින් ඔබ මිදෙන්න. යේසුස් වහන්සේ මට සමග ඔබට කතා කරලා මේ වෙලාවේ කියනවා. ඔබගේ දුර්වලකමින් ඔබ මිදෙන්න. මන්ද උන්වහන්සේගේ මාලිගාව අපි කියලා උන්වහන්සේ කතා කරයි මාලිගාව පවිත්‍ර කරගන්න උන්වහන්සේ ඔබට කතා කරනවාද? දුර්වලකමින් මිදෙන්න. මන්ද උන්වහන්සේ බොහෝ බලවත් ලෙස අද අප මාදේ සිටින දෙවියන් වහන්සේ. උන්වහන්සේ කියන තව දුරටත් නුඹ මේ දුර්වල භාවයේ, මේ කොර භාවයේ, මේ අංශ භාග භාවයේ සිටින්ට එපා. ඔබගේ යහන රැගෙන නැගිට යන්න. යේසුස් වහන්සේ ඔබට කතා කරන්නේ ඒකයි. ඔබගේ දුර්වලකම උන්වහන්සේගේ වචන මාතකින් සුව කරලා නිදහස් කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. ඔබ දේ විශ්වාස කරනවද? ඔබ ඒ විශ්වාස කරනවද? උන්වහන්සේට කල නොහැකි දෙයක් නැහැ. උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ කතා කරලා කොරාට කිව්වා වගේම කියනවා නැගිට නුඹේ යහන රැගෙන යන්න. එකෙන් එහි මේ මනුෂ්‍යයා සුවපත් වුණා වගේ ඒ මනුෂ්‍යයා කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. නමුත් ඔබ දෙවියන් වහන්සේව දන්නවා. ඔබ යේසුස් වහන්සේව දන්නවා. උන්වහන්සේ මේ ලෝකෙට මනුෂ්‍යාකාරයෙන් ඇවිල්ලා කුරුස ගසට ගියේ ඔබගේ පාපේ ශාපේ දරුවේ අපගේව නිදහස් කරන්න. අපිව නිදහස් කරන්න. ඔබ මේ හැම දෙයක් දැනගෙනත් මේ කොරක වගේ උත්පල වෙලා ඔබගේ පශ්ච තියාගෙන ඔබගේ දුර්වලකම තියාගෙන තවමත් ඉන්නවා කියලා යේසුස් වහන්සේ ඔබට කතා කරනවා. යේසුස් වහන්සේ නැවතත් ඔබට කියනවා ඉන්න තැනින් නැගිටින්න. ඔබ හිතන්න එපා මගේ මාංශ පේශී දුර්වලයි මම නැගිටින්නේ කොහොමද, ඇඳ අරන් උස්සන් යන්නේ කොහොමද? උන්වහන්සේ වචනයයි. ඒකයි යොහන් පුතේ කිව්වේ පටන් ගැනීමදී වාක්‍යනෝ සිටිසේක වාක්‍යනෝ මාංශවත් ඒ උන්වහන්සේ වචනය දෙවියන් වහන්සේව සිටියා කියලා. උන්වහන්සේගේ වචනයව සුව කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. උන්වහන්සේ මන් නැවත වාරයක් කියන පටන් ගැනීමේදී වාක්‍යනෝ සිටිසේක වාක්‍යනෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක වාක්‍යනෝ දෙවියන් වහන්සේව සිටිසේක. උන්වහන්සේගේ වචන මාත්‍රය ඇති ෂණිකේකින් ඔබගේ දුර්වලකමෙන් ඔබව උන්වහන්සේ සුවය කරන්න. ඔබ දෙ මේ විශ්වාස කරනවද? ඔබ අදහනවද? උන්වහන්සේ කියනවා නුඹගේ යහන රැගෙන නැගිට යන්න කියලා. බහැමකෙන්ට යේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා.